මේ මගේ දෙවැනි ඉමේජ් ප්‍රොසෙසින් වීඩියෝ එක. මේකෙදි මම කතා කරන්නේ කොහොමද විෂුවල් ස්ටුඩියෝ එකට ඉමේජ් එකක් ලෝඩ් කරගන්න කියලා. කලින් වීඩියෝ එකෙදි කතා කරා විෂුවල් ස්ටුඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න විදිය, ඒ වගේ මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද, ඊට පස්සේ ඒකට OpenCV ලයිබ්‍රරි එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අපේ Procty Point Tutorial කියන YouTube channel එකට ගිහින් ඒකේ image processing කියන playlist එකේ තියෙනවා image processing සිංහල tutorial 1 කියලා වීඩියෝ එකක්. මේ වීඩියෝ එක බලන්න. බලලා Visual Studio download කරගෙන ඒකට OpenCV library එක add කරගන්න. මේ තියෙන image එකක් load කරගන්න පුළුවන් simpleම code එකක්. මුලින්ම අපි මේක run කරලා බලමු මේකේ output එක මොකක්ද කියලා. මේක run කරාට පස්සේ අපි දීලා තියෙන image එක load වෙනවා. හරි. අපි දැන් බලමු මේ කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින්ම මෙතන අපි libraries දෙකක් include කරලා තියෙනවා. මේ libraries include කරේ නැත්නම් මෙන්න මේ mat name window bim show wait key මේ වගේ keyword වල error එකක් එනවා. අපි දැන් මේක comment කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට Visual Studio වල මේ line එකක් comment කරන්න පුළුවන් ලේසියෙන්ම line එක select කරලා control K press කරලා ඊට පස්සේ control C press කරන්න. එතකොට line එක comment වෙනවා online එක. දැන් මේක comment කරාට පස්සේ පේනවා මෙන්න මේ tag වල errors එනවා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම මේ libraries ටික include කරගන්න ඕන. අපිට ආපහු uncomment කරන්න ඕන නම් control K press කරලා control U press කරන්න. එතකොට line එක uncomment වෙනවා. මේ ලයිබ්‍රරි එකෙමුත් ඒ වගේ එකක් තමයි වෙන්නේ. මේ ලයිබ්‍රරි එක ඉන්ක්ලූඩ් කරේ නැත්නම් මෙන්න මේ cout වගේ ෆන්ක්ෂන්ස් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන using namespace cv using namespace std කියලා ලයින් දෙකක් දාලා තිනවා. මේ ලයින් දෙක දැම්මේ නැත්නම් අපිට මේ තියෙන keyword මේ විදිහට පාවිච්චි කරන්න බෑ. අපි මෙන්න මෙතන මේ ලයින් එක comment කරලා බලමු. මේ ලයින් එක කමෙන්ට් කරාට පස්සේ මෙන්න මේ ටැග් වල එරර්ස් එනවා. අපි මේ ලයින් එක දාන්න නැත්නම් අපිට මේ හැම කීවර්ඩ් එකක් ඉස්සරහින්ම මෙන්න මේ විදිහට ටයිප් කරන්න වෙනවා එරර් එක නැති කරගන්න. මේ හැම එකකින් එහෙම හැම ලයින් එකකම මෙහෙම ටයිප් කරන්න බැරි හින්දා තමයි අපි පටන් ගද්දිම using namespace cv කියලා ලයින් එක ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. හරි. මෙතන using namespace std කියන එකෙමුත් එහෙම තමයි වෙන්නේ. ඒක දාලා තිබ්බේ නැත්නම් cout, cin, endln ඒ වගේ functions කෙලිම පාවිච්චි කරන්න බෑ. මේ තියෙන අපේ main function එක. මේ main function එක ඇතුළතම අපේ මුළු code එකම අපි type කරලා තියෙන්නේ. මෙතන මුලින්ම mat image කියලා variable එකක් හදාගෙන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මොකක් හරි value එකක් store කරනවා නම් integer එකක එහෙම නැත්නම් double කියන variable එකක තමයි store කරන්නේ. අපිට මෙතන image එකක් store කරන්න ඕන හින්දා අපි හදාගන්න ඕනේ matrix type variable එකක්. හරි. ඊට පස්සේ මේ imread කියන එකෙන් තමයි image එක මේ variable එකට load කරගන්නේ. imread කියන එක ඇතුලේ අපි දෙන්න ඕන image එකේ location එක, ඒ වගේම image එකේ name එක. මෙතන මේ location එක දෙද්දී අනිවාර්යෙන්ම අපි බලන්න ඕන. දැන් අපි මෙන්න මේ image එකේ location එක දෙන්න ඕන නම් image එකේ ගිහින් ඒ image එකේ properties වලට ගිහින් ඒකේ location එක copy කරගෙන මෙතන මේ විදිහට paste කරන්න. ඒ paste කරාට පස්සේ අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට location එක හදා ගන්න ඕන, නැත්නම් error එකක් එනවා. හරි. ඊට පස්සේ මෙතන අපිට දෙන්න පුළුවන් image එක load වෙන්න ඕන කොහොමද කියලා. මෙතන තියෙනවා CV load image any color any depth grayscale. අපි දැන් මේ grayscale වගේ එකක් දුන්නොත් image එක load වෙද්දිම grayscale image එකක් වෙලා තමයි load. හරි. අපි දැන් code එක run කරලා බලමු.
හරි මේ විදිහට gray color image එකක් විදිහට මේක load වෙලා තියෙනවා. ඊළඟට බලමු code එකේ මේ part එකේ මොකක්ද වෙන්නේ කියලා. මෙතන if එකක් දාලා තියෙනවා. මේ if එක දාලා තියෙන අපි image එක හරියටම load වෙලාද නැද්ද කියලා බලාගන්න. image එක හරියටම load වෙලා නැත්නම් code එකේ error එකක් එන්න පුළුවන්. ඒ එන error එක නවත්ත ගන්න තමයි අපි මෙන්න මේ if එක දාලා මෙන්න මේ code එක code part එක දාලා තියෙනවා. මෙතන අපි check කරලා බලන්නේ image එක empty ද කියලා. image එක empty නම් code එක මෙතෙන්ට ගිහින් print වෙනවා error කියලා. අපි බලමු මේ location එක අපි හරියට දෙන්නේ නැතුව වැරදීමක් වෙලා තිබ්බොත් location එකේ මොකද වෙන්නේ කියලා. හරි image එක හරියට load වෙන්නේ නැහැ ඒකින්දා error කියලා මෙතන print වෙනවා. බැරි වෙලා හරි මෙන්න මේ part එක තිබ්බේ නැත්තම් code එකේ අපි මේ විදිහට run කරද්දී code එකේ error එකක් එන්නේ. code එක run වෙන්නේ නැහැ, code එකේ error එකක් එන්නේ. ඒනේ error එක නවත්ත ගන්න තමයි අපි අර විදිහට if part එකක් මේ code එකට දාලා තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ මෙතන named window කියලා type කරලා තියෙනවා. මේ named window කියන එකෙන් වෙන්නේ අපි window එකක් හදා ගන්නවා. අපේ image එක load කරගන්න. ඒ image එක පෙන්වන්න මේ window එකක් හදා ගන්නවා. ඒ window එකේ හදන window එක දෙන්න ඕන නම තමයි මෙතන type කරන්නේ. ඊට පස්සේ මේ window එක හදා ගන්න ඕන කොහොමද කියලා තමයි මෙතන type කරන්න. මෙතනත් අපිට පුළුවන් auto size, full screen ඒ වගේ ඕන එකක් දාලා image එක මේ window එක හදා ගන්න. ඊට පස්සේ මේ හදන window එකේ පෙන්වන්න ඕන image එක මොකක්ද කියලා තමයි මේ im show කියන එකෙන් පෙන්වන්නේ. අපි කලින් image එකක් matrix එකකට image එකක් load කරගත්තා. image කියන variable එකේ එන්නේ image කියන variable එක මෙතන දෙන්න ඕන. ඊට පස්සේ මේ image එක පෙන්වන්න ඕන window එක මොකක්ද කියලා මෙතන දෙන්න ඕනේ window එකේ නම. හරි. හරි. ඊට පස්සේ මේ wait key කියන function එකෙන් වෙන්නේ මෙතන අපි delay එකක් දෙන එක කරන්නේ. මෙතන wait key ඇතුලේ 0 තියෙන හින්දා මේ delay එක infinite time delay එකක් දෙන්නේ. ඒ කියන්නේ code එක මෙතනින් එහාට යන්නේ නැහැ. අපි මේ keyboard එකේ key එකක් press කරනකම් code එක මෙතනින් එහාට යන්නේ නැහැ. අපි code එක run කරලා බලමු ආයෙ පාරක්. code එක run වෙනවා. code එක run වුණාට පස්සේ නැවතිලා තියෙන අපි keyboard එකේ button එකක් press කරොත් තමයි code එක එතනින් එහාට යන්නේ. හරි. ඒක වෙන්නේ මෙන්න මේ wait key කියන function එකේ. මෙතන ඕනනම් අපිට 0 නැතුව delay එක microsecond වලින් time එකක් දෙන්න පුළුවන්. අපි microseconds හයදාහක් විතර දීලා බලමු මොකද වෙන්නේ කියලා. එතකොට කෝඩ් එක ඇවිල්ලා එතනට ඇවිල්ලා තප්පර 6ක් කෝඩ් එක එතන වේට් වෙලා එතනින් එහාට කෝඩ් එක රන් වෙනවා. හරි. මේ destroy window කියන එකෙන් වෙන්නේ අපි ඕපන් කරපු window එක close කරන එක තමයි මෙතනින් වෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ code එකේ source code එක ගන්න අපේ proctypoint.blogspot.com කියන website එකට ගිහින් ඒකේ image processing කියන tab එකේ තියෙනවා load and display image කියලා tutorial එකක්. මේ tutorial එකේ තියෙනවා දැන් කතා කරපු code එක. ඒ code එක explain කරලා තියෙන්නේ. ඒ වගේම තව image එක load කරගන්න පුළුවන් sample codes දෙකක් website එකේ තියෙනවා. ඒවත් run කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවාට ස්තුතියි. ඔයගොල්ලන්ට මොකක් හරි මේ වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැත් තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් වීඩියෝ එකේ තව ඇඩ් වෙන්න ඕන මොනවා හරි කරුණු මොනවා හරි තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න වීඩියෝ එකට යටින්. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අනික් කට්ටියට බලා ගන්න මේ වීඩියෝ එක share කරන්න. Thank you.